ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවවා. නමබුද්ාය. අපි ජීවිතය තුළ මෙයාකාරයෙන් ගමන් කරති අපට ලැබෙන එකම පිළිසරණ, එකම පිහිට සහයිකම සැනසීම, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය කියන කාරණය, අපන නිරන්තරයෙන්ම සේ පත්වනවා. උන්හන්සේ දේශනා කළ ශ්‍රී සද්ධාරමය අපට මේ හොතේදීත් ඇසෙන්න්නට සැලසීම අපි කයි රම්ණ ාසනාවන්තද කියන කාරණයක් අපි ටාලයාලිත් සේ පත් කරනවා. ඉතින් මේ කියන කාරණා තුරින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ අසිරිමත් දම්සක දහම් සාකච්ඡාමය වැඩසටාහන මෙයා කාරය ආරම්භ කරන්නට අපි පටිච්ච සමුපාද ධර්මය පිළිබඳව නිරන්තයම කතා බහක් කලේ යම්කිසි හේතුවක් නිසා හටගන්න දෙයක් තිීද. ඒ හේතුව නැතිවයාමෙන් නැතිවෙනවා කියන කාරණය. අපි පටිච සවපාද ධර්මය තුරින් මුලිකවම ඉගෙනගරන්නවා. ඉතින් මේ කරුණු කාරණා පිළබඳව දවදුරටත් පි දැනගන්න. යි එබිබඳව අපිට කියාදෙනට මහාකරුණාවෙන් මෙමහොතේදී පිනොත්වාමින්න් වහන්සේ සූදාානමින් සිටනවා අපි පිනොත්ස්වාවමින්න් වහන්සේ නමස්කාරපූරක පිළිගණටයි සූදානම් වන්නේ. සාදු 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 ද රපවාහන් ත් ලක්කර ගන් විදිායගේ මන්තර්චලය හරහත් මේ ධර්මකාරණ ඔබටමයාකාරයෙන් ගෙනන්නට දායකත්වය දරන පිරිස අපි මේ මහොතේ සේ පත් කලළ යුතුයි. අද දවසේදී අසිරිමත් දම්සක දාහම් වැඩ සටහනට අපට බැති පර දායකතවය ලබාදන හනුව මාලිකා තැන්නේ පදිංචි පිනවත් මංගල නායක මහසහ රෝෂිකත් දමන්ති මහත්මියය යගේම තිස්සර පුදනුවන්තමයි අදවසීමම වැට සරහට අපට දායකත්වය ලබාදන්නේ තින් ඔබට ැකාවති වෙනවා මෙවැනි වැට සහන් වට දායකත්වේ ලබදන කරුණු කාරනවත් මත. කරමින් අපි සෝදාලම්වෙන්නේ අපේ පටිච් සමමුක් පාද ධර්ම විවරණයේ ඒ මාර්ග පිළිබඳව තවතුරටත් ඔබත් සමග සාකච්චා කරන්නට පිනත්ස්වාමීන් වහන්සේෙන් අපේ විම සාධැන ගනිමු පටිච සමුපාදය පිළිබඳව ස්වාමන් වහන් සපි ොෝ කරුණු කාරණ පර වැටස් ටහන් වදි කතා කලා වගේම තවත් ඒ තුලා පෙට කතාාහගරන්ට කරුණුකාරණ තිබෙන අපි මහක් කලාමය ගැඹබුරු ධර්මකාරණයක් කියනක් පග. ඉතින් ඒ ගැම්ඹුරු ධර්ම කාරණය තුළ අපි ක්කට හේතුවල සඳනාගත්ත ඉපදීම ස්වාමිණුහස ඒ ඉපදීම පිරිබඳ අපිට තවදුරටත් කතාභාගරට කරුණු රාතියන අපි කතා කළ ජරා මරණවලට මුහුණද දෙදන්නට සිදුවන්න්නේ ඉපද මක්තෙ එකකිතිදෙන් ස්වාමිණුහස අපි දැනගනන්නට කැමතිීම මේ ඉපදීම පිළිබඳ තදරටත් කරුණු රණාව නමබුද්ධාය අපගගුරු දේෝත්තම පින්නත් ලොක්ස්වාමිා සිට අපගේ නමස්කාරය වේවා අපි ඉපදීමගැන කතා කර පහගිවට සටනයේද බුදුරජාණන්සේ විස්තර කරා හෝසත් අවදී දුන්නාසේ ජරාමරණ දුකට හේතුවමකද්ද කියල උන්හන්සේ කල්පන කරද නාස්ට වැට වුුණ මේ ජරාමන්න දුකට හේතුනේ ඉපදීම. දර ඉපදීම වන්නන්සේ මොකක්ද කියලපට විස්තර වසයෙන් කියල දුන්න තුරුන්නත් දේශනා කළ ජාති සංජාති සත්‍යයන්ගයම් ඉපදීමක් ඇදද හට ගැනීමක් ඇද ඔක්කන්ති නිබ්බන්ති ි නිබ්න්ති මවකුසක බැස ගැනීමක් ඇද උපතක් ශේෂුපතක් ඇද ඉරඟට කන්ධානං පාතු බාව මිස්කන්දයන්ගේ ලැබීමක් ඇත්ත ආයතනානං පටලාබු මේ ආතනහයි ලැබීමක් ඇද මෙන්න මේක තමයි ඉපදීම කියලලා කිව් ඉතුර අප කතා කරා උපත් හතරක් ගැන අන්ඩජ ජලාබුජ සංසේද ඕප පාතික කියලා එතුකට මේ උපත ලැබු සත්්‍යයා මේ නොයිකු ආකාර කර්ම රැස් කරම්. එතු බුදුරජන් දේශනා කළ මේ උපත ලැබූ සත්්‍යය කල්පනා කරනෝකින ඉළඟට මේ උපත ඇතිවෙන් හේතුනිකත්. උන්නන්සේ බෝම ඇඩිදි කල්පනා කරා මේ නොයකුත් උපත් අතර මේ සත්ව ඉපදිලන්නවා. තු මේකට හේතුවම කදද කියල උන්න්නන්සසි කල්පනා කර. තු කල්පනා කරද්දී උන්නාන්සේ තේරුම්ගත්ත කාරණාව තමයි උපත ඇතිවෙන්න හේතුනි බවේ. භව කියලා කාරණය අපි සර්ලෝම ගත්තුත් විපාක පිණිස කර්ම සකස් වී. තු විපාග පිණිස කර්ම සකස්වීමහින්ද ඉපදුන. ඉපදීම හේතු කරගෙන ජරාමරණ මේ දුක්දෝම්නස් හටගත්. ඉතුරිි අවස්ථාවකදී ස්වාමිහසෙනනවත් බුදුරජාන්හන්සිංහවි ලාහනවා ස්වාමිණි භාගතුනස මේ ඔබවහන්සේ මේ විස්තර වසයෙන් ධර්මය කියල දෙනවා මේ පටි සෞම්පාදය. පංච පාදානස් කන්ධාදී ධර්මයන් චතුරාල් සතතිගෙන මේ ජීවිත සැඟවිලාතියෙන් කෙලිස් මුලින් නඋපනාදාන් දුරු කරට ධර්මය විස්තර වසිං කියල දෙනවා හැබයි භාගතුනස මේ සම්මා සම්බුදු නොවිච්චාය මේ සමාජය ඉන්න ශාස්තෘයේ කයාගන්න සම්මා සම්බුදු නොවන සරණච්ච බවට පත් නොවිච්චු දවියත් කියනවා තමන් සම්මා සම්බුද කියල තමන් සර්වඥය කිය සියල්ල දන්නවා කියලා ප්‍රතිඥා දෙන භාගතු වහන්ස ඒට හේතුවම කකද කියෙව. එතුර මේ තමන් සර්වච නොවී තමන් සර්වචඥයි කියගන්න ශාස්ටෝලු ඒකාල සමාජි වැඩ හිටිය එකොට නිගටනාතපුත්ත ඉළඟට සංජයේ බෙල්ලාටි පුත්තාද උපදන්න නොයෙකුත් ශාස්ටෝරු හිටිය. එය අත් ජීතය අබෝධ කරකිල තමයි සමාජියට කියා හිටිය. ඉතුර බුදුරජාන්ස පෙන්න්න දුන්නා පින්නත් භික්ෂුව ඒකට හේතුව තමයිකිව්වාමී මහත්තූ අවිද්‍යා අධාතුව. මේ අද්‍යාව කියලකෙන කාරණය පුංචි දෙයක් නෙවෙයි. තර මේ ලෝක සත්වයා වහාගෙන පැතිරි ලතිේ තර බුදුරජාණන්ස් පෙන්ලදුනේ අවස්ථාවක මේ ලෝක සත්වය හරියට බිත්තර කටුවකින් වැැහෙලයි නො වගේ. එතකොට ඒ බිත්තරට අවිද්‍යාවනම් වෝ බිත්තර කටුව වැහෙලයි. එතකට තතාාගතයන් වහන්සේ තමයි කිව්ව මුලින් ඒ අවිද්‍යාවනම් වෝ බිත්තර කටුව සිද පිඳගෙන ඒ කටුව පලාගෙන ඉදුරට එම ඇවිල තමයි උුණාසමේ අවිද්‍යාව සිදලන මේ ධර්මය අපිට කියල තුන්. ඉදුර බුදුර ජනස පෙන්නල දුන්නා ජරාමන්න්නවලට හේතුුණ ඉපදීම ඉපදීමට හේතුවමකදද කියලා මහබෝ මැඩ දුන්නාන්සේ නූනින් කල්පනා කරදදි උන්සිට වැටහුුණා ඉපදීමට හේතුව මේ විපාක පිණිස කර්ම සකස්සේ. එතර අපි මේ මනුස්සලෝක ඇවිල්ල උපතක් ලබල තියෙන්නේ මනුස්සලෝක උපදවන්න සුදුසු කර්ම ි කලින් ජීවිත රැස්කරතිය එට අපි මේ වෙද්දීන් දිවි ලෝක දෙන අයනි කලින් ජීත රැස්කලතිින් දිවිලෝක පද වන සු කරම මේ වෙද්දී අපි ඉන්න තිරිසල් ලෝකෙන අපි කලින් ජීත රැස්කලති අපි තිරිසල් ලෝකයේ ඇවිල් උපද වන ස්වභාවයි කරම්. එතුර මේ කර්ම රැස්වෙනවා කියනක ජීවිතර නිරන්තරයින් සිද්ධ වෙන් එතුර බුදුරජාන්සේ පෙන්ල දුන්නා ඉපදීමට ඒතුන ඉපදීම ඇතිවුණේ ඉපදීම ඇතිවීමට හේතුව භවය කියන කාරනාව ඔබට පැහැදිලි කරාපින් වත්ස්වාමීෙන්න් වහන්සේතින් අපි කතාබහ කළ දුක්ඛිත සංසාරය තුළ ඉපදීම කියන ප්‍රධාන මූලික කාරණයත් සම්බන්ධ කරගනිමින් භවය කියන කාරණාව පිළිබඳව තමයි අපි සාකච්චා කලේ . අපි කතාභානතර කර ඉතින් අපි සූදානම්වෙනි එතනින්ම යළි තාරම්භයක් ලබාගන්නට පිනොත්ස්වාමීණ වහස දැන් භවය කිය කාරණය තුළත් අපි තරම් ගණන්නට විශාල කරුණු කරණගන්නාවක් තිබෙන අපි ඉපදීම තුළ තවතුරටත් සංසාර චක්‍රයක් ලෙස ගමන් කරමින් මේ භවය පිළිබඳව උවහන්සේකෙන් දැන ගන්නට කැමතියි. ශෂී මේ භවය ගැන බොහම ලස්සන විස්තරයක් තියෙනවා. අපගේ ආනන් ස්වාමිනා සිදවසක් බුදුරජාණන් සිහම්බුවෙන් වැඩලා ආනෝස්වාමීනි බවෝ භවෝති බන්තය උච්චති කිතාවතානකුවෝ භන්තතිය බවතුහෝති. ස්වාමිණ භාගිතුනස මේ භවය භවය කියල කියනවා මේ භවී කියන්නේ කවර කරුණු මතද. මේ භවී කියන කාරණය අපි කොහොද තේරුම්ගන්න ඕනය කෙ ලෙහෝ.ඒලයි බුදුරජාන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවුවෙනුට ත ප්‍රශ්නයක් හානු අනුත්සාමින්ස භාගිතනේ හනවා කාමධාතු වේපක්කන් චානන්ද කම්මක්නා භවිස්ස අපින් කම් භව පඥාහිතා පින්න තානන්ද මේ කාම දහතුයි මේ ලෝකයේ විපාක දීම පිණි සදාලූ කර්මයක් නැත්තං. කාම්භවයා කියලා දෙයක් පැනවෙනවාද කියල හ අපි මේ ජීවත් වෙලා ඉන්න මේ මනුසු ලෝකෙ මේ කාමෙන්නතරි විපාක දීම පිණි සදාළ කර්මයක් නැත්තං මේ කාම්භවී කියර දෙයක් පැනවවිෙනද කෙ හෝ. එතකොට උත්තර් දෙනවා නොහිී තම්බත්ති ස්වාමීණයීම දෙයක් පැනවින්නකි. එහම් මේ කාම්බවයි පැනවිටි හේතුමකද මේ කාම්භවේ ඉපදීම් පින් සදාලු කර්මයක් තිබච්චේක එතකොට අන්නේ විුදිරි තේරුම් ගනකිය පින්න තානව තේරුම් ගන්න නොවිදිහට ඉතිකෝ ආනන්ද කම්මන් කෙත්තන් මේ කර්මයේ තමයිකිව්වා කුඹුර විඤ්ඥානං බීජ පැළවෙලා වැඩිනදී විඤ්ඥාණී බීජයක් වගේ තන්නහාසිනෝ තන්නාව තමයිකිව්ව මේ වතුරු කියලා කිය මේ කෙති බීජයක් පැලකරාට පස්සේ ඒක වැඩි වැඩි වර්ධනය වෙලාෙන් අවශ්‍ය වතුර වගේ කිව මේ තන්හාාව ඉතුර මේ තන්හාාවෙන් පෝෂණය වෙවිී මේ විඤ්ඥානය නැමැති බිහිජය මේ සරු කෙති පැළවෙනෝ තුර දැන් අපි මේ ඉන්නේ කාමලෝක ඉ නොයයකුත් කාම සම්පත් අපිට මොුණ ගැහෙනවා ඇස් දෙක මුල් කරගෙන කන්දක මොල් කරගෙන නාසේ දීවකයි මන්ස මුල්කරග එතකොට මේ ආකාරය නොයේෙකුත් කර්ම අපි අලුතිෙන් උපද්ද වන. දුම් ඇස මුල්කරගෙන ඇං රූප බලවල අලුතෙන් අපි කර්ම රැස් කරනවා. එතකොට විපාක්දීන් පිටිස ආයමත් භවේ පිණිසි පවතින්න කර්ම තුමයි රැස්වෙන්. දුර බුදුරජන් දේශනා කරනවා මේ ගැන හොඳ පැහැදිලි නිරවුල් අවබෝධයක්තයෙන් වුවන්. යන බුදුරජන් දේශනා කරනවා රධාතුවයේ පක්කං චානන්ද කම්මක්නා භවිස්ස අපිනකෝ රූපෝ ප්ඥා තත් පිනතානන්ද රූපධාතුවී රපලෝකයේ ඉපදීම් පිණිස අදාලූ කර්මයක් නැත්තං රූප භවය කියලා දෙයක් පැනවෙනවන්. නොහේ තබ්බන්ද එහෙම කර්මයක් නැත්තං එම රූපභවකිරිද පැනවන්න කෙනන ඊට අදාළු. එතුර බදුරජයන් දේශනා කරනවා මේ බවය ගැන විස්තර කරද්දිී කාම්භ රූපභවය අරප භවකිල බවත්ව වන. එතකොට මේ මොන භවයක්කත් පැනමේ නැකින ඊට අදාළූ කර්මයයක් නැත්තා බ අපි මේ ජීවත්වෙනවා අපි සිතකයි වචන මෙහවල නොයෙකුත් කටයුතු කරනු එතු මේ කටයුතු කරද්දි අපිට කර්ම රැස් වෙනවා එතකොට අපි ආර්ෂ්ඨාක මාර්ගයේ තුළ ගමන් කරනවනං අපි අ රැස් වෙන කර්ම කර්ම ශවවීම පිණිස් නම පැවතින මොකද පංචනීවරණ දුරු කරගෙන සප්ත බොද්ජංග වැඩීගෙන යන විදිහට ඊළඟට ආරර්ේෂ්ටාන්ක මාර්ගය තුළ කෙමෙන්ින්කිීම නිවන පැත්ත්‍ර ගමන් කරද කර්ම තියෙනෙවශය වෙලයන මොකද නිවන පැත්ත තියන මාවතා එතුර අපි හැසිරෙන් සූචරිත මාවති එක කියන්නේකායින් අකුසල් කරන්නත් නැතුව වචනයෙන් අකුසල් කරන්නත් නැතුව හිතින් අකුසල් කරන්නත් නැතුව අපි මේ යහපත් කර්ම රැස්චන විදිහට සූචරිත ධර්ම හෙසිරෙන් එතකොට අමාවා නිවන පැත්තට ගමන්කරු දැ බුදුරජන් ව ද ආරෂ්ටාංන්ක මාර්ගිටි කියනවා සෝත සැඩ පහරක් වගේ නිවන පැත්තට ගමන් කරන විශාල ජලප්‍රවායයක් වගේ. ඉතුර මේ සෝතා පන්න කිය නවා ආර්ෂ්ටායක මාර්ගයට පැමි ිච්ච කියෙනට තුර සෝත පන් ශ්‍රාව කැර තියෙන ලක්ෂණ ික තමයි බුද්ධේ අවෙච්චපසාතු. බුදුරජාන්කගේ නචලපසාදී. ඉලකට දම්මේ අවෙච්චපසාදතු ධර්මයගෙන අචලප ප්‍රසාදය ඉළඟට සංගයා ගැන අචලප ප්‍රසාදය ආරිකාන්ත සීලේ. එදකොට මෙඩම කාරණා තුළ පිහිටලා මේ ආරණයායට අනුකෝලව ධර්මය මෙනෙහි කරන ශ්‍රාවකයා මේ පඩිසව්පා ධර්මය අවබෝධ කරන්න සුදුසෙක් වෙනෝකීම. එතුරු බලන්න මේ භවේ කියන කාරණය අපි මේ ඉතිරි තේරුම් ගන්නුවන් තුරු විපාක පිණිස කර්ම සකස්වීම. ලෝකවා අරූප ලෝක වේවා කාම ලෝක ව තුර කාම්භවය රූප භව අරූප භවයි කියන මේ කොතනත් උපද පිණස මේ සත්‍යය ගමන් කරන පුලෝන්කමතිය හිති හහිම බුදුරජන් දශනා කරනවා ජරාමරට වලට හේතුනේ ඉපදීම ඊළඟට ඉපදීමට හේතුන භවය කියල උන්ස දේශ න්න්ස ආනන් මනාන්සේත විස්ත්‍රර කරනවා තවදුරටත් ඉතිකෝ ආනන්දොයි විදියට කම්බන් කෙත්තම් මේ කර්මය තමයි කිවක් කුබර මේ කුමරු තමයි පැලවෙන්නේ විඤ්ඥායනමති බීචය තන්නා සිනයහෝ තන්හාාවෙන් තෙත්වවී මේක වැඩිවැඩිය යනෝ කියිය. ඉතුර අපිසිහි මුලාවෙලා ඇහින් රූපියදදැකලා ඒ සුබ අරමුණු වරගෙන අපි කල්මනා වහස්සේ මෙහේවද්දී ආමත උපතක් පිනිස පවතින කරමුතුම රැස්සෙන් කනමුල් කරගැත් එෙම දර මේ ගැ ඉදිරියේදී විස්තරවසය කතා කරු අපබි සලා එතරගෙන් කතාකර. එදකොට ආර්ශාවකයට වම සන්න කිව්වා මේ ජරාමාණනොලට හේතුව ඉපද. ඉපදීම ඇතිමට හේතුනේ බවයේ කියලා. ඔය විදිහට ක්‍රමාණකූලෝ මේ පටිසප්පා ධර්මය නි කර ක ලට පි නල ද බුදුරජනවා. න ස්වාමන්හන්සේ අපට දගත් කාරණාවක් මෙහිදී මතු කලා කර්මය පිළිබඳව. කර්මය පිළිබඳ අපි අසා තිබුණට මේ කර්මය යහපත්සාහයපත් ලෙස ස්වාමින් වහන්ස අපිට බලපානට හැකියාව තිබෙනවා සාමානයෙන් මේ යහපත් අයහපත් කර්මයන් පිළිබඳව අපි කදාාභා කරම වාමිනහස. බුදුරජාණන් සැට පෙන්ල දුන්න මේලෝක පුද්ගලයෝ කොටස් දෙක් කිය නෝකෝ. එක පුද්ගලයකට කියන අස්ුදොත් පුතජ්නයක හතුක ්‍රවනය ැියුතු? ඒ ස ධර්මය අහල නැති ද ධර්මය නොවැැසුනු ආර්මාර්ගෙට් නොබැත් නොබැස ගත් පුද්ගලය සුතුවත් පොතජ්ජනය ඒ පොතජ්ජනයගේ ලක්ෂණය කියනවා අර්යාහන ගදස්සාාව ආරයෙන් වහසලගෙන දන්නේ දැකල නෑ ඉළඟට අරිය දම්මස් අකෝ විදු ආය ධර්මී දක්ෂත් නෑ ආර්ධර්මය හික්මිලත්නෑ එතකොට එක් කෙනෙක් තම සුතත් පොතජ්ජනය අනනික්ෙන තමයි සතුවත් ආර්ශාවට. සුතවත් කිව්ේ ශ්‍රවණය ලබාගත යුතු තුම්දී ලබාගෙන තුම් ධර්මී ශ්‍රවනය කරලා ආරෙන් අහසලව අඳුනනවා ආරි ධර්මී දක්ෂයි ආරි ධර්මි හෙක්මෙනවා. එතුකට මේ අස්සුතුවත් පපුතජ්ජනය සුතුවත් ආර්ශ්‍රාවකයක්ත් කියන දෙන්න තමයි මේ සමාජී එතකොට කර්ම රැස්සීමේදී මේ අස්ුතුවත් පත්ජනයගේ ආර්ශ්‍රාවකයගේ දෙවිදිීකට තමයි මෙක් සිද්දවෙෙන ඒ අ අසුතුතත් පපුතජ්ජනය සිතකයි වචනයෙන් සේවනී කළ යුත්තන කොළි ුතු දන්නේනේ. ඒ හින්දා බොරුත් කියනවා. කේලමුුත් කියනවා. ඒ අතර ඇත්තවචනත් කියනවා සමගේ වැඩනු දීත් කියනවා මේ හොද නරක දෙකම සේවනී කරනු. ඊළඟට හිතෙන් අයහපදදේවලු හිතනවා කොසලුත් සිතන බයි ධර්මය නොදන් හිද වැඩිපුර ඒ හිතේ උපදිනහකු සසාහකතදය. ඊළඟටකායිනුත්තේමයි සත්තු මරණවා සොරකං කරනවා. ඇදදි කාම සයෝනි කරන එදුකට මේ අස්සුතුවත් ප්‍රතජ්ජනය තුළ අයහපත පිණිස පවතින කර්ම තමයි බහල බහල වී ැස්වෙන මුද මේයා දන්නේ සේෝනි කළයුත්ත සයෝනිී නොකළ යුත්ත. ඊළඟට ඇසුර කලයේුතු කල්්‍යාන මිත්‍රෝගෙන වැටහීමක්නෑ. ඉළඟට සවන්දීයුතු පිරිස ධර්මය කොතද තියෙන කියලා එකන දන්නනෑ. ඉදි ඒකෙනාට අයහපත් කර්ම රැස්වෙනු. ඉළඟට සුතවත් ආර්ශ්‍රාවකයගේ ස්වභාවිීට වෙනස්. සුතව තාර්ශාවකය හැම් මොහොතිදම මේ තිසරණ සරණ තුළ පිහිටලා තමන්ගේ තේන්දු තීරණ ගන්නවා. දරමන් මේදී වචනයෙන් කිව්වොත් මේක මට යයාාපත පිස පවතීද. අනික්තර් යාපත පිණිස පවීද කියල මේ ශාග කල්පනා කරන. ඉළඟට හිතෙන් හිතාදිත් එහෙමයි මෙස් සිතින් ඉන්න උස්හා කරන. ඊළඟට කයිංක්‍රියා කරදිත්තහෙමයි. සත්තුමැරමෙන් වැලකිලා සොරක්කමින් වැල කියලා සුචරිත ධර්මයේ මේ තුන්දොරෙන් කරන කමයයා යුදුවන්. එතු සුචරිතය හැසිරෙන සතුව තාර්්‍රාවකයටට රැසනිීමනවද කල්්‍යයානු කර්ම යහපත් කරම. එතුකොට ඒතුළි මහා පිනක් කුසලක් ජීතයතු උපදල්ල දෙන සුතුව තාශාවගේ ජීවිත තුළ. එතකොට ඒකිනාගේ ජීතර යහපත් කර්ම රැස්සෙන. ඉතුර එතම ්‍රාවක දෙන්න. හැබැයි මේ රාගදේශමහ පරිපූර්ණ ප්‍රාණයකර ප්‍රහතන් වහසේගේ වෙන එතක රහතන්හාහසර ගැන සඳහන්වෙන්නේ පන්නේ පාප පහහිනස් පින් පෞද්ක ප්‍රහීන කර. එතකොට උන්නාාසල සමාජයේ වැඩයිවා කතාබහ කරනවා කයිංග්‍රය කරනවා හැබැයි පින් පව් රැසීමක් වෙන්න නෑ කර්මශවය කරලෙන්නේ. කීනා ජාති ආය උපදින්නේ. මේ බ්‍රහ්ම චරී වාසය සම්පර්ණ කරලයිෙන්. එතකොට මේ විපාක් පිණිස කර්ම සකස්වීම කියන කාරණය විදිටි තේරුම් ගන්නුවුන් එතකට යහපත් කර්මයක්කරුත් යහපත් විදිහට විපාක සකස්යෙනවා. අයහපත් කර්මයක්කරුත් අයහපත් විපාක සකස්යනවා දැන් බුදුරජන්ස් වදාල අයහපත කරන කෙනාගේ කරත් රෝධී වඳපු ගොනාගේ පිටි පස්සෙන ඒ කරත් රෝධී වගේ කැරකි කැරකි දුක පිණිස මේ කර්ම සකස්යනකි හැබැයි පින්කර ගන්න ගෙනගෙන වන්නා සදුු දුන කොමද තමන්ගේ පිටිපස්සයෙන් හෙව නැලවාගේ පිනත් පිටිපස්සන්ෙනු එත බලන්නන් අප මේ යම් දවසක මේ පටිසප්පාද පරිපූර්ණවසිෙන් අබෝධ කරලා. මේ සසර චක්‍රී සිඳබිදරදා කරනතා මේ පිම්පව් අපි ජීවිත පිටිපසේ රැස්වෙනු. එතකොට මේ ගෙන අපිට හොඳ අවබෝධයක් තියෙන්නවන් අපි එහැ මුල්කරගෙන රූප බලද්දී අපිට අයහපත පිණිස පව්තින කර්ම රැස්සෙනවනක. ඒක මේ ඇහස සංුර කරන්නවා. නාසතේම එතුර මේ ගැනහ විස්තර වසෙන් බුදුරජාණන්සේගේ මේ බුද්ධ දේශනාව සඳහන් වෙන. එතුකට මේ ජරාමනවලට හේතුනේ ඉපදීම කියන කාරණය ඉපදීමට හේතුනේ භවය කියන කාරණ කියෙන තව අපේ ඉදිරිදිි කතා කරනවා මේ භවය ඇතිවට හේතුනේ පා උපාධානයට හේතුනේ තන්හාාව කියන කාරණ එකකක් ග බුදුරජාන් ත . ඉතුට මේ තුළ අපි ජීවිතය අවබෞද්ධ කරන්න ටකෙන්ටික ඉස්සරට අර්ගෙනයනවා. ඉතුකට මේ විදිහර තමයි මේ අපිට කර්ම විපාක රැසීමගෙන් අපි තේරුම් ගනතිය. භවය පිළිඳව කතා භා කරන කොට උපාධානය පිළිබඳව පිනොත්ස්වාමින්න් වහන්සේ අපට සඳහන් කලා දැන් පිනොත්ස්වාමින්න් වහන්ස භවය පිළිබඳව අපප දැන කියයා ගත් යි වගේ අපි කැමති උපාධානය කියන්නේ මොකක්ව කියන කාරණය පිළිබඳවත් වහන්සේ ක දැග විශේෂෙන් උපාධානය කියන කාරණාව භාගතු නස් දේශනා කරේ බැන්දිලයනවා කියන එක බැන්දිලයනවා කියන්නේ දැඩලෙස ගාහනය වෙන අරමුණුවලට තුර බුදුරජාන් පෙන්නල දුන්න මේ උපාධාන හතරක් තියෙනු එකක් තමයි කාම උපාදා ඊළඟට දිට්්‍ය උපාදාන ඊළඟට සීලබ්බ උපාදාන ඉළඟට අන්තවාදු පාදාන කිය එතුරු මෙන්න මේ උපාධන කොටස් හතරයි මේ හතරම මේ සත්වය දැඩි ලෙස ගානය වෙලා යනෝ කිය එකතුර අප ඉදිරියේදී මේ උපාධන ගැනත් විස්තරෝසින් සාකච්ඡා කරන්න බලාපොත්තු වෙන. එතුකොට මේ ග්‍රහණය වෙලා යාම තමයි කියනවා විපාගක් පිණිස කරම සකස්වීමට එහෙම නත්තා බවීට හේතුවෙන්නේ ඉතුර අපි ඇහින්දකින්න රූප මුල්කරගෙන ගහනය වෙලා යන ඊළඟට කනට හැන ශබ්ද මුල්කරගෙන ග්‍රහණය වෙලා යනු. ගට අපේ මේ ආයතනහා ඔස්සේ අපිට සමාජයෙන් ලැබිනයි අරම නොස්ස අපිට නුවනක් නොතිබොත් යහපත අහපත තූර බේරගන්න අපිට සිද්ධ වෙන්නේ බැදිලෑනකටම යටත්වෙන්න දිගටම දහිම් බුදුරජන් දේශනා කරා මේ කාමපාධානයන් එළඟට දිිට්්‍යඋපාධානයන් සීලමුද උපාදාානයන් අන්තවාද උපාදාානත් කියන මේ උපාධන ගැන හොඳ වැටහීමක් තියෙන් ඕනි ආශාවකට එතුර මේ බැඳීයාම් හතර ගැන තේරුමක් තියෙන වනං බැඳන අවස්ථාවලදී. අපේ ජීවිතයෙක් බැඳල ගැටගෙහලයන අවස්ථාවලදී අපිට ධර්මානකූලෝ මේ ගැන මිනිිහි කරලා ග්‍රහණයන්ගෙන් විදෙන් අවස්ථාව තියෙන් බුදුරජන් දේශනා කරා ශාවකය නුවනින් විම සද්ධී මේ පටිස්සව්පා ධර්මය හොඳට මේ දහම් කාරණ ගැන ආයාය බිම සඳකයෙන් එතකොට විශේෂයෙන් සංගත්තනිකාය ගන්තර මේ සඳහංගෙනවා අභිසමය සංගත්තිය එතුටඒ විභංග සූත්‍රයාදී සූත්‍රෝල මේ කාරණ විස්තර වසිය අපට පෙන් ලදිීල තියෙන එතකට වචනයක් වචනයක් ගානී උන්නස් පැහැදිලි කරනු ජරාවකිව මොකක්ද මරණය කිව මොකක්ද ඊළඟට උපත කියලා බුදුරජාණන්සේ හැඳුව මොකක්ද ඊළඟට උපතට හේතුන බවයි විපාක් පිනිිසරණ සකස්වීම ැන මොකක්ද ඒළඟට ව ග්‍රහණයවීම උපාධනක කියැන මොකක්ද කියලලා උන් පෙන්න්න දන්න. එතකොට මේ විදිහට මේ පටි සම්පා ධර්මය මෙනෙහි කරපු ශ්‍රාවකු එක්කෙනෙක් දෙන්නෙක් නෙවවි. සීියත් දෙසයයක් නෙවයි දාාහක්්‍ය දහක් නෙව ලක්‍ෂ කෝටියක් නෙව විශාල ශ්‍රාවක ප්‍රමාණෙක් මේ පටිසම්පාදී අරසිින්ද පෙනදාලා මේ සසරදුකෙන් නිදහස් වන. එතකොට ශ්‍රාවකයා ගැනගේ හිතේ තියෙන්ෙනවන මේ ශ්‍රාවක සංගරත්නය ආර ශ්‍රාවකයෝ මේ පටිසම්්පා ධර්මය අවබෝධ කරගත් මේ සසර දුකින් නිදහස්ස ලක්ගිය. එතකුට රහතන් වහන්සේලා මේ ධර්මය මයි තමන්ගේ ජීතී දියුණු කරගත් එතකටඒ රහතන්හසේලා ජීවිත පවත්ත පවාකාරය ඒ රහතන්හසේලා මේ පටිසප්පා ධර්මය මිනහිකරපු ප ආකාරය මේ බුදුරජාණස මේ සූතු දේශනාවතය අප ප කියල දීලා තියෙන එතුකොට වනාන්ත්‍රයට ගිහිල්ල තමන්ගේ කා ජීත දෙකේ අපේක්ෂවාත්හැරලා ඒ කාල වැඩහිටි ශ්‍රාවක මේ ජීවිතය යථාර්ථය අපේ ජීවිතේ ඇත්තතත්වේ මෙනෙහි කරනු ඇත්ත කියල කෙනමකරද මේ මම ජරාවට පත්වෙනවා කියන සත්තිය මම එඩවෙනවා කියන සත්්‍යය මම මැරෙනවා කියන සතති. ඉතුර මේ සතතිය මෙිනෙහි කරගෙනයදදී මේ කාරණ එකින් එක අවබෝධයට ගැල පෙළයනු. හි එහද බුදුරජාන් දේශනා කර පදිහට මේ කාරණාගෙන අපි නිතර නිතර මෙිනිහි කරන්නු. ඉතිර මේ පටි සෞ්පාදය මෙිහි කරනවා කියෙනක් පින්වත්න්නේ අපිට අධ්‍යවාශීම කරගත්තිතු දය. එකගෙන ට තැන පුලන් මේ කාරණාණන් ටිකක් ගැම්බරුයි මිනිහි කර ගැට මගේ දීවිතයට ගැලපිළිය එක් දන්නේ මගේි තියන කාර බහල ජීවිතයත්තික සම්බන්ධවී දන්නේ එක කෙකොට මන්දෝසාහයි ගතියක් ඇතිවෙන පුළුව. නමුත් බුදුරජන් දේශනා කළා අපි එම නොසිතා අප්‍රමාදී කියන ධර්මය උපදවාගන්නුව කියන්න මනාවේ කැපවීමෙන් මේ පටිස්සවප්පා ධර්මය කාරණයක් කාරණයක් ගාහනි මිනි කරන හසය වුව ඉදි හහිඳ එ මිනිහිකරොත් අපිටත් මේ පටි සම්පාද ධර්මය අබෝධ කරනවාකින් කාරණය දුර්ලබ එකක්වෙනි නෑ. පිච්ච සමුපාද ධර්මඥාය පිළිබඳව තමයි අපිමයාාකාරයෙන් කතාබහ කරමින් සිටින්නේ අද දවසේදීත් මේ විදිහට අපට ඔබ සමඟ සම්බන්ධ වෙන්නට අපිට දායකත්වය ලබාතුන් පිරිස අපි සිහිපත් කළ යුතුයි ඒ පිරිසට පුඥාන මෝදනා කරන්නට අපි පිනොත්ස්වාමන් වහන්සේට නස්කාරපුරකද රධනා කර සිටනවා. පුණ්ාන මෝදනාව ඇත දවස සංසාරචක්‍රයේ සිදලන අසිරිමත් දම්සක වැඩසටන් සඳහා දායකත්වය දරන්නේ. මහනුවර මාලිගා තැන්නේ පදිංචි පින්වත් මංගලය ඒකනායක මහතා. එවගේම නිරෝෂිකා දමයන්තිී මහත්මිය සහ තිරෙස්සර පුතනුවන් නිසින් තින ඒ පින්ගතුන් බලාපොරොත්තුවනො සීරු දෙවියන්ට මේ පින් අනමෝදන් කරන්න. එවගේ මහා සංගරත්නයට මීපින් අනුමෝදන් කරන්න. එවගේම තමන්ගේ දෙමාෝපියන්ට සහෝදර් සහෝදරියන්ට මේ පින් අනුමෝදං කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ධර්මදානමී වශයෙන් ධර්මශවන මේ වශයෙන් රැස් කළ උදාර පින අපි මුලින්ම සියලු දෙවියන්ට අනමෝදන් කරමු සක් දෙවිඳුන් සතරවරම් දෙවරත් දරුවන්න ඇතුළු සදියවුලු වාශී සියලු දෙවියෝ මීපින් සතුටින් අනුමෝදං මෙත්වා පිනෙන් සතුටවන දෙවියන්ගේ ධර්මික දිව රැකවරණය ආරක්ෂාව මේ පින්ංහ සියලු දෙනාට සලසා දෙෙත්වා දෙවන්ටත් උතුම් ධර්මාබෝධී පිණිස මේ පින් උපකාරවිත්වා සාදු සාදු සාදු. යොගේීම රැස්කරගත්ත පින අපේ ගුරදයවෝත්තුම පින්න්න අත් ලොක්ෂවාමඉන්න හසසි ප්‍රධාන සියලු මහාසංගරත්නයට අනුමෝදංවෙත්වා යොගේ මනගාරිකා මේනයන් හසලට මේ පින් අනුමෝදංවෙත්වා උතුම් ධර්මාබෝධී පිණිසම මේ පින් උපකාර වෙත්වා සාදු 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 යගම රැස්කරගත්ත උදාරපින දායකත්වේ දැරුවේ මංගල මහත්මෑ වගේ නිරෝෂිකා දමය ඇති මහත්මේ නමින් මේ ජීවිතයත් අනන්සසර පුරාවටත්මිය පරලෝගිය සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදං විත්වා ඒ සිලු ඥාතීන් පරලෝවසයෙන් සුවපත්වීවා සැපවත්වීවා නොදුරු භව එකදීම සසර දුකින් අතමිනිත්වා සාදු 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 ඉවගේීම රැස් කලපිනඒ පින්නත් මංගල ේකනායක මහත්මයට ඒවගේීම නිරෝචිකා දමයන්ති මහත්මියයට එයගීම තිරසර පුතනුවන්ට අනමෝදංමිත්වා එයගීම දිපාර්ශවීම දෙමාපියන්ට හොු සොහරියන්ට යෝගගේම ඥාතිිත මිත්‍රාදී සසිලු දෙනාට මී පින් අනමෝදං වෙත්වා. එයෝගේමී දායකත්වය දරු පවුලි සසිලු දෙනාටත් නන්න අවුරින් උපකාර කළ සියලු දෙනාටත් මී පින් අනු මෝදංවෙත්වා ඉසිලු දෙනාට මීපින් බලින් නිදුප් මිරූගී සුවපත්්භාවේ චිරජීවනය සැලසීවා සූසී ධර්මය හිසිරෙන් උතුම් චතුරාරි සතති ධර්මය අබෝධ කරන්න මීපින් උපකාරවෙත්වා සාදු සාදුු. සාදු. එවගේම රැස් කරගත්මි උදාරපින ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජිකන්ට අනම් මෝදංමත්වා එවගේම ධර්මේශවනය කො ඔබ සෑම් සිලු දෙනාටත් මේ පින් අනමෝදන්නෙත්වා මේ පින් බලයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සෝපත්භාවය චිරජීවනේ සැලසීවා. සූසී ධර්මය සිරෙන්න උතුම් ධර්මාබොහෝදී පිණිස මේ සියලුපින් උපකාර විත්වා. සාදු. පටිච්ච සමුපාදය තිබෙන ගැඹුරු හරවත් ධර්ම කරුණු කාරණාගණනාවක්ම පින්වත්ස්වාමීන් වහන්ේ අද දවසේදීත් ඔබට කියාදුන්නා අපි පින්වත්ස්වාමින් වහන්සේ මහා කරුණාවෙන් කියයාදුන්නේ කරුණු කාරණා තුළින් අද දවේදයක් අපේ ජීවිත සාතක කරන්නට හැකිාව ලබිනානම් අපි බලාපොරොත්වෙන කාරණය යි ඉතින් පිනොත්ස්වාමින්න් වහසේ හොම කරුණාවෙන් න අපට කියාතුන් ඒ කරුණු කාරණාවලට පිනොත්ස්වාමින්න් වහන්සේට තවච්චරාත් කාලයක් මේ සම්බුද්ධශාසනයට.

අප ඉපදීම කියන කාරණ භවය කියන කාරණය පිළබඳව උපාධානය කියන කාරණය පිළබඳව අද දවසේදී ඔබත් සමක සාකච්ඡා කලා ඉතින් අසිරිමත් දම්සක සොඳුරු තහම් වැඩිසරහන තුළින් අද දවසේදී අපි සම්ගෙනයනටයි සූදානම හෙටදිනේ හමුවීමේ මලපොරත්වයෙන් සිරු දෙෙනනාටම තෙරවන් සරණයි නමබුද්හය. මෙවැනි වඩටා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTubeු චනලයේ සස්ට්‍රයි් කර සසිීනුව ලකුණු ඔබන්න.